अपराधे ग्रीक पिलरुवक्वागे लसन केल्ल मगे दरुवेकुट हेम ओहम वुनानम मम लेसियें अतारिन्ने ने हरिम सुंदर निहतमानीम केल्लेक इसर गंपहा अस्गिरिय बंडारनायक मावते इन्न काले अस्गिरिय मल्वत्त हांदिये तिबु कडपिलट एन्ने सिरप्पुवक्वत् नैतुव ए तरमटम एय सरलयि मेरट संगीताज्ञान देपलाक 1987 वसरे रटम कंपाकल अतीत मतकयक अवधि कर तिबु प्रकाश देककी एकदहस नमस्य असुहते जुनितिस्वनदा ए अंदुरुदवस उदाविय रमनी एलिसबेथ बर्थोलोमियोस नम असुपमनिन बहो दिना दन्ना चरितेकी 1966 सेप्तेंबर पलमुवेनिदा गंपह अस्किरियेदी जन्मदायादे लबु रमनी बर्थोलोमियोस गे पिया लेस्ली मार्क बर्थोलोमियोस वु अतर ओहु चित्रपट अध्यक्षकवरयेक वगेम गुवन් නුදුලියේ ඉංග්‍රීසි සේවයේ නිවේදකයෙක් වුණා. පවුලේ වැඩිමල් දරුවා වූ රමණී පාසල් ගියේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයට. රමණී ඉපදුනේ ගම්පහ මහරෝහලේ. එදා දොස්තර මගේ මහත්තයා වාට්ටුවට කැඳවලා ඔහුට රෝස මලක් වඩා ගන්න දුන්නා. ඒ තමයි මට මව් පදවිය දුන්න රමණී දුව. රමණිට වයස අවුරුදු 10ක් වගේ කාලේ අපිට සැම්බියාවට යන්න සිදු වුණා. ඒ කාලේ එහි ජනාධිපති වී සිටියේ කෙනත් කවුන්ඩා. මගේ මහත්තයාට එරටට යන්න උනේ ඔහුට වාර්තා වැඩසටහන් කිහිපයක් කරන්න. අපිත් ඉතින් පවුල පිටින්ම එහි ගියා. නත්තලට එහි වැසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. රමණි හිටිය මද මේරිට එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා. රමණි මද මේරි වගේමයි අදටත් මට ඒ රූපේ හොඳට මතකයි. එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. දුව මේ විදිහට කලාවට එක්කාසු වෙලා දවසින් දවස දක්ෂතා පෙන්වනකොට අපි හුඟක් සතුටු වුණා. දුවට අවුරුදු 15ක් 16ක් වෙනකොට දුව හුඟක් දේවල් වලට දක්ෂයි. ඇයට පියානෝව හරි අපූර්වට වාදනය කරන්න පුළුවන්. මේ රමණිගේ මව වූ කමලා බර්තලමියෝස් 2018 වසරේදී සරසවිය පුවත්පතට කර තිබූ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි. රමණි සිය රංගන ප්‍රතිභාව ලොවට විදහා දක්වමින් රංගනයට අත්පොත් තැබුවේ 1983 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තයේ සිනමාවෙනි. ගාමිණී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන වැනි ප්‍රවීණයන් සමග රංගනයට වරම් ලැබූ ඇයට යුගාන්තයෙන් පසු දිගින් දිගටම නාට්‍ය සහ චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂා වේදිකා නාට්‍ය, හිම කුමාරී, ඉරට හඬන මල් සහ භාග්‍ය ආදී ටෙලි නාට්‍ය රසක ඇගේ රංගනය දැකගත හැකි වුණා. භාග්‍ය ඒකාංගික ටෙලි නාට්‍යයේ කපිරිඤ්ඤා නැටුමකට ඇතුළත් ආජු තපර ලාහිලා ගීතයට නර්තනය මුසුකල රමණී භාග්‍ය ටෙලි නාට්‍යමනිට තිබුණා. සිංහල, ඉංග්‍රීසි, ප්‍රංශ සහ සැම්බියන් භාෂා කතා කිරීමේ චතුර කතිකත්වයක් ඇයට තිබුණා. මන බඳනා කටහඬකින් සේම සුන්දර රෝසපුවකින් පිරිපුන් රමණී 1985 දී මිස් ශ්‍රී ලංකා රූරජින තරඟයට ඉදිරිපත් වන්නේ මේ අතර වාරයේදීය. එම තරඟයට ඉදිරිපත් වෙද්දී ඇයගේ වයස අවුරුදු 19 කි. සිය ගණනක් තරඟකාරියන් පරදවමින් මිස් රූරජින තරඟයෙන් ජයගත් ඇය පසුපස ජනප්‍රියත්වය හඹා ආවා. එය නතර කිරීමට කිසිවෙකුට නොහැකි වුණා. නිරූපිකාවක් ලෙසද ජනතා ආකර්ෂණයේ හිමි කරගෙන සිටි ඇයට ලක් රූරජින වීමෙන් පසු ලෝක රූරජින තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නටද අවස්ථාව ලැබුණා. එකල මෙරට පුවත්පත් මුල්පිටු සරසමින් බිත්තිපත්තර දින කැලැන්ඩර සෑම එකක පාහේ ඉන්නට තරම් රමණී වාසනාවන්ත තරුණියක් වුණා. මේ නිසාම රංගන කටයුතු වලට සහ නිරූපණ කටයුතු වලට නිතර කොළඹ එන්නට සිදු වුණා. ඒ පහසුව නිසාම ඇය නාවල රාජකීරියේ නවාතැනක නවාතැන් ගත්තා. මේ අතර වාරයේ රමණී රංගන ක්ෂේත්‍රයේ ප්‍රකට රංගවේදියෙක වූ කමල් අධිරාජ්චි සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබුණා. දිනය 1987 ජූනි 30 වෙනිදාය. රමණී කමල් උන්මාද වූ ප්‍රේම අන්දරය හිතමතේ ගලා ගොස් තිබූ අතර එදා දෙදෙනා අතර ඇති වූ වාදයක් දුර දිග ගිය දවසක් වුණා. මගේ වාහනය හරවාගෙන ආපහු එන්න හදද්දී රමණී වාහනේ එල්ලිලා ඉන්න ඇති.
වැටෙන සද්දයක් ඇහිලා මම වාහනය නවත්තලා ගිහින් බලද්දී රමණි බිම වැටලා හිටියා. කමල් ඇය හමු වීමට රාජගිරිය නවාතැනට පැමිණි අවස්ථාවක වාහනේ හැපී සිදු වූ අනතුරකින් ඇය මරණයට පත් වූ බව කියවුණා. රමණිගේ මරණය සම්බන්ධයෙන් එකල සමාජයේ විවිධ කතා පැතිර ගියා. අනතුරෙන් සිහසොන් වී සිටි රමණි 1987 ජුනි 29 වෙනිදා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන පැමිණ ඇත්තේ කමල් විසින් ඔහුගේ වාහනයේමය. අනතුරෙන් හිසේ හටගත් දරුණු තුවාල හේතුවෙන් ඇගේ මොළයේ මියගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ නිගමනය වුණා. ජුනි 30 වෙනිදා රාත්‍රියේ 10:05ට පමණ රමණි බර්තලමියුස්ගේ අවසන් සුසුම් පොද වාතලයට මුසු කර මෙලොවින් සමුගත්තා. මිය යන විට රමණි 21 හැවිරිදි තරුණියක වුණා. රමණි බර්තලමියුස් පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යු. තෙලිසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඔහුගේ සහාය කටයුතු කළේ එවකට සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වශයෙන් සිටි ආනන්ද සමරසේකරය. මරණ පරීක්ෂණයේ සාක්ෂිවල සටහන් වූයේ කමල් යම්කිසි වැඩකට ගොස් රමණි හමුවීමට පැමිණෙන විට බොහෝ රෑබෝ වී තිබූ බවත් ඒ නිසා ඇය කෝපයෙන් සිටි බවත්ය. කමල් එවිට රථය හරවාගෙන ආපසු ඒමට සැරසෙද්දී ඇය රථයේ එල්ලීම නිසා බිම වැටෙන්නට ඇති බවත් එහිදී සාක්ෂි ලබා දී තිබුණා. රමණිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා වූ ජනප්‍රිය නළු කමල් අධිරාජ්චි සැකපිට පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බවත් එහිදී සිදුවුවා යැයි අනුමාන කළ හැකි එකම දේ වන්නේ යම් කලහකාරී සිදුවීමකින් පසු කමල් ආපසු යාමට සැරසීමේදී රමණි ධාවනීය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටි තුවාල වීම බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වුණා. එම වාර්තාවේ දත්ත කමල්ගේ වාචික සාක්ෂි සමග පරස්පරතාවයක් නොතිබූ හේයින් සහ පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී නොතිබූ හේයින් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවට නිගමනය වුණා. නඩුවෙන් කමල් අධිරාජ්චි නිදොස් කොට නිදහස් වුණා. රමණිගේ මලගෙදර පැමිණි නළුවන් කිහිප දෙනෙකුට ගම්පහ බණ්ඩාරනායක මාවතේ මිනිස්සු එලව එලවා පහර දී තිබූ බවත් අවසන් කටයුතු දිනය දක්වා ඔවුනට මලගෙදර හතර මායිමට එන්න ප්‍රදේශවාසීන් ඉඩ නොදුන් බවත් ඒ කාලයේ කියවුණා. විවිධ මතිමතාන්තර සමගින් දේශයට ගෞරවයක් කෙනා රමණි බර්තලමියුස් බොරැල්ල කනත්තේදී රටක් හඬවා අවසන් ගමන් ගියා.